කලින් අපි වීඩියෝකින් කතා කළා ඔයාලට මතක ඇති පැන්ඩා කොහොමද ගැන. අද අපි හිතුවා තවත් ඒ වගේම අපූරු හුරතල් සතු විශේෂයක් ගැන කතා කරන්න. මෙයලව හඳුන්වන නම තමයි ලීෆ් ෂීප් කියන්නේ. සිංහල තේරුම නම් කොළ බැටළුවන් කියන එක. ඒත් මේ ඇත්තටම බැටළු වර්ගයකටයි සතු විශේෂයක් නන් නෙමෙයි. මේ හම්බෙලන විශේෂයක්. මේ විදිහට ලීෆ් ෂීප් කියලා හඳුන්වන්නේ මෙයලගේ මේ පෙනුම නිසා. පබළු වගේ ඇස් තියෙන නිසාත් ලස්සන කාටුන් බැටළුවෙක් වගේ මූණක් තියෙන නිසාත් තමයි මේ නම යාට ලැබිලා තියෙන්නේ. මේ සත්ව විශේෂය ලීෆ් ස්ලග් විදියටත් හඳුන්වනවා. ඇත්තටම මෙයලව අයිති වෙන්නේ මුහුදු හම්බෙලන විශේෂයකට. විද්‍යාත්මක නම තමයි කොස්ටසිලා කොරොෂිමේ කියන්නේ. මුලින්ම මේ සත්ව විශේෂය හොයාගෙන තියෙන්නේ ජපානයේ කොරොෂිමා මුහුදුබඩු ප්‍රදේශයේ. ඒ වුණත් මේ වේදීමේ සත්ව විශේෂය ජපානයට අමතරව පිලිපීනයේ ඉන්දුනීසියාවේ වගේත් හම්බෙලා තියෙනවා. හරිත ඇල්ගේ ආහාරයට ගන්න මේ සත්ව විශේෂයේ තියෙන විශේෂම දේ තමයි මෙයලට පුළුවන් එයාල විසින්ම එයාලට ඕන කරන ශක්තිය හදාගන්න අවශ්‍ය කරන ආහාර ක්ලෝරොෆිල් පාවිච්චි කරලා හදාගන්න. ඒක හරියට ගස් වලින් ප්‍රබා සංශ්ලේෂණය සිදු කරනවා වගේ. මේ විදිහට ආහාර නිෂ්පාදනය කරගන්න ක්‍රියාවලිය ඇත්තටම විශේෂ දෙයක්. ඒක හඳුන්වන්නේ ක්ලෙප්ටොප්ලාස්ටි විදියට. සරලවම ක්ලෙප්ටොප්ලාස්ටි කියන්නේ සත්ව විශේෂයක් හරිත ශාක ආහාරයට අරගෙන ඒ වගේම ක්ලෝරොප්ලාස්ට් වෙන් කරගෙන ඒවා ඒ ජීවි සෛලවල කබඩා කරලා තියාගෙන ඒ ක්ලෝරොප්ලාස්ට් පාවිච්චි කරලා ඒ ජීවි විශේෂය විසින්ම ප්‍රබා සංශ්ලේෂණය සිදු කරලා ආහාර නිෂ්පාදනය කරගන්න ක්‍රියාවලිය. ඉතින් ඒ විදිහට ක්ලෙප්ටොප්ලාස්ටි සිද්ධ කරන ජීව විශේෂ හඳුන්වන්නේ සාකෝබ්ලසන්ස්ලා විදියට. මේකට අයිති වෙනවා මුහුදු හම්බෙලා විශේෂ කීපයකුත් තවත් ජීවීන් විශේෂ කීපයකුත්. ඉතින් මේ විදිහට ක්ලෙප්ටොප්ලාස්ටි සිද්ධ කරන්න හැකියාව තියෙන ජීවීන් සාමාන්‍යයෙන් ඇල්ගේ හරි ජලජ ශාක වගේ දේවල් කැමට ගන්න ජීර්ණය නොවුණු ක්ලෝරොප්ලාස්ට් ඇලගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව රඳවාගෙන ඒවා පාවිච්චයට අරගෙන ප්‍රබා සංශ්ලේෂණය කරලා එයාලට ඕන කරන ආහාර එයාල විසින්ම නිපදවා ගන්න පාවිච්චි කරනවා. සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ක්ලෙප්ටොප්ලාස්ටි ක්‍රියාවලිය නිසා මේ සාකෝබ්ලසන්ලට ජීවත් වෙන අමතර ආයු කාලයක් එකතු වෙනවා කියන දේ. ඒත් ඒ ගැන ලීෆ් ෂීප්ලා කොයිතරම් කාලයක් ජීවත් වෙනවද කියන දේ හරියටම දන්නේ නැති නිසා ඇත්තටම කියන්න අමාරුයි. මොකද මේ ජීව විශේෂය හොයාගෙන තවම දශක 3කට වඩා අඩු කාලයක් නිසා ඒ ගැන හරි ආකාරය අධ්‍යයනය සිද්ධ කළ නැහැ. ඉතින් මේ විදිහට ලීෆ් ෂීප්ලා වගේම අනිත් සාකෝබ්ලසන්ලට එයාල ගන්න ශාක ආහාර වලින් ප්‍රබා සංශ්ලේෂණය කරන්න පුළුවන්කම ලැබෙන එක වගේම ඒ ආහාරය විදිහට ගත්ත ඇල්ගේ වගේ ශාක කොටස් වලින් ක්ලෝරොප්ලාස්ට් විතරක් රඳවා තියාගෙන අනිත් දේවල් ඉවත් කරන එක ඇත්තටම එකක් අභිරහස් දෙයක්. සමහර විද්‍යාඥයන් නම් විශ්වාස කරන්නේ මේකට එයාලගේ පරිණාමයත් එක්ක සම්බන්ධතාවයක් තියෙන පුළුවන් කියන දේ. ඒ වගේම මේ ක්ලෝරොප්ලාස්ට් එයාලගේ ඇඟ ඇතුලේ රඳවගෙන ඉන්න පුළුවන් කාලයත් එක එක සාකෝබ්ලසන්ලට වෙනස්. සමහරුන්ට පැය කීපයක් වගේ කාලයක් විතරක් වුණත් මේ ක්ලෝරොප්ලාස්ට් රඳවගෙන තියාගන්න පුළුවන්. තවත් සමහරෙකුට මාසයක් වගේ දීර්ඝ කාලයක් වුණත් මේ ක්ලෝරොප්ලාස්ට් රඳවගෙන තියාගෙන ප්‍රබා සංශ්ලේෂණය සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට අමතරව මේ ලීෆ් ෂීප්ලට තියෙනවා රයිනෝෆෝ විදිහට හඳුන්වන සංවේදක. ඔයාලට මේ රයිනෝෆෝ තමයි ලීෆ් ෂීප්ගේ මුනේ බැටළු කන් දෙකක් වගේ පේන්නේ. ඒව හරියට ක්‍රුමීන්ට තියෙන ඇන්ටනා වගේ. මේ රයිනෝෆෝ නිසා ලීෆ් ෂීප්ලට පුළුවන් වෙලා තියෙනවා විවිධ තොරතුරු හඳුනගන්න. විශේෂයෙන්ම වතුරේ තියෙන රසායනික ද්‍රව්‍ය සංවේදනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා වගේම කැම, ඒ කියන්නේ ඇල්ගී වර්ග හොයාගන්න ඒව ගොඩක් ලොකු උදව්වක් වෙලා තියෙනවා.